අධිවේගී මාර්ගවල නොමිලේ ගමන් කළ හැකි විශේෂ අවසර පත්‍රය නිකුත් කරන්නේ ජනාධිපති අගමැති මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු වාහන සහ ගිලන් රථවලට පමණයි. එහෙත් පසුගිය පැවති රජයන් හිටපු ජනාධිපතිවරුන්ටද එම අවසර පත්‍රය නිකුත් කර තිබුණා. ගැසට් පත්‍රයට අනුව අධිවේගී මාර්ගයේ එස්පාස් භාවිත කරමින් ගමන් ගන්නා අවස්ථාවල අදාළ අවසර හිමි තනතුරු දරන්නන් වාහනේ සිටිය යුතුවද ඇතැම් අවස්ථාවල ඔවුන් නොමැතිවද ගාස්තු රහිතව අධිවේගී මාර්ගයේ බොහෝ පිරිසක් ගමන් කර තිබුණා. එලෙස අධිවේගී මාර්ගවල දහවනේ වී ඇති වාහන සංඛ්‍යාව 150 200 ඉක්මවා ඇති බව සඳහන්. අවසර පත්‍රය නොමැතිව ජනාධිපති කාර්යාලයේ දුරකථන ඇමතුමක් මගින් නොමිලේ ගමන් පහසුකම් සලසාගෙන ඇති බවටද වාර්තා වනවා. මේ හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි ගණනක් බවයි එම අධිකාරියේ නිලධාරීන් තහවුරු කරන්නේ. ඒ අනුව විශේෂ අවසර පත්‍රය සම්බන්ධයෙන් වන නීති යළි බලාත්මක කිරීමට පියවරගෙන තිබෙනවා. ඒගොල්ල නිකන් ඉඳලා වරදාන වර ප්‍රසන්න නිකම් භුක්ති විඳිනවා. හයිවේ එකද නිකන් ගිහිල්ලා තින්නේ. දැන් ඔය අපි දන්නේ දැනුයි. ඔය අන්තිම කොච්චර කැත වැඩද? චකල් ඒකට වර ප්‍රසන්න භුක්ති විඳ අපි දුක් විඳා. ඒ බොහොම සන්තෝෂයි. ඒවා කරෙන්න ඕන දේවල් නේ. බොහොම හොඳයි. තව අයින් කරන්න ඕන. ඒවලට තේරෙන්න ඕනි අනිත් මිනිහාගේ දුක. පිට රටින් සල්ලි ගන්න ඕන නෑ මහත්තයෝ. ඕයම් මේ රට ගෙනියන්න පුළුවන්. කියන්නේ මන්ත්‍රීකම හෝ මහජන නියෝජිතය කියන එක වර ප්‍රසාද ලබා ගැනීමේ අයිතියක් නෙමෙයි. ස්වේච්ඡාවෙන් මිනිස්සුන්ට වැඩ කිරීම සඳහා කරන ස්වේච්ඡා සේවය. ඒ අසාධාරණ දේවල් හරි පැත්තර ගන්න ඕනේ. ටෙස්ටන් චේන්ජ් කරන්න ඕනේ. හොඳයිනේ, එහෙම තමයි වෙන්න ඕන. මහජනතා ඡන්දය අරගෙන ඒගොල්ලන් මේ සැප විඳිනවා.